සුබ සන්ධ්‍යාවක්. ගෙවුණ දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. එක් ලක්ෂ 67,907 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම්. ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන නාමලේඛන එළි දකි. උතුරේ හමුදාව පවත්වාගෙන යන ගොවිපල නිදහස් කෙරේ. උසස් වීම් ගැන පොලිස්පති කීදේ. ජේෂ්ඨත්වයේ තියෙන නිලධාරීන් වෙනුවෙන් විශාල උසස් වීම් සංඛ්‍යාවක් ලබා දීමට අපි මේ වෙනකොට සාකච්ඡා කරලා කටයුතු කරනවා. බංග්ලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 7 දෙනෙකු මරුට. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 167,907 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. විභාගය සඳහා මෙවර පෙනී සිටි අපේක්ෂකින් සංඛ්‍යාව 321,469ක්. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. දිවයිනේ ප්‍රථම, දෙවන සහ තුන්වන ස්ථාන ලබාගත් සිසුන්ගේ නාමලේඛනයද මෙවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ කලණී සමුදා රාජපක්ෂ සිසුබිය සමත් වුණා. මම එදිනෙදා උගන්නපු දේවල් එදිනෙදා පාඩම් කළා. නැවත නැවත ඒවා පුනරීක්ෂණය කළා. පසුගිය වාර පරීක්ෂණවල ප්‍රශ්න පත්‍රත් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රත් නැවත නැවත කළා. එහින්ද මම හිතනවා මට ආතතියකින් තොරව විභාගයට මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා. තමන්ගේ ඉලක්කයක් ඇති කරගන්න, ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමන්ගේ උපරිම කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරන්න. දුව හැමදාම ඉස්කෝලේ ගියා. බය නැතුව මම මේක කියනවා. අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලේ ගිහින් වැඩ කළා. දුව ගැන හරි සන්තෝසයි, හරි ආඩම්බරයි. දෙවන ස්ථානයේ හිමි කරගත්තේ කොළඹ DS සේනානායක විද්‍යාලයේ රවින්දු ශෂික ශිෂ්‍යයයි. ස්කූල්නු ගොඩක් ලොකු උදව්වක් දුන්නා. අපිට හොඳ ක්ලාස් රූම් එකක්ම හදලා දුන්නා. ස්මාර්ට් ක්ලාස් රූම් එකක්. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වුණා. මට ලොකු සතුටක් දැනෙනවා. මම රාජකාරී ඉස්සරහට අවංකව කරන්න කියන එක තමයි මම හැමතිස්සෙම පුතාට කියන්නේ. එයා පොඩි කාලේ ඉඳලම අධ්‍යාපනයට නැඹුරුවක් දැක්කුවා. මට හරිම සතුටුයි. භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ චතුනි හංසනී විජේගුණවර්ධනයි. ජයග්‍රහණය ලබා ගන්න විශේෂයෙන්ම මතක් කරන මගේ අම්මයි තාත්තයි මට ගොඩාක් උදව් කරා. ඒ වගේම මගේ ස්කෝලේ ඉන්න හැම ගුරුවරයෙක්ම මට ඕන උදව්වක් කරලා දුන්නා. උපකාර පන්ති වල මම සහභාගී වුණා විෂයන් තුනටම. ඒ ගුරුවරුන් මට ගොඩක් සහයෝගය දැක්වුවා. රටට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ලංකාවේ තව තාක්ෂණයේ ඉස්සරහ දියුණු කරන්න හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා වූෂු ක්‍රීඩාව කෙරුවා. දිගටම එයා විනෝදෙන් තමයි මේ හැමදේම කෙරුවේ. ගොඩාක් පාර පොත පත්‍ර ඇලි කර හිටියේ නැහැ. ගොඩාක් සතුටුයි මේ බලාපොරොත්තු වෙන මුල් 10 දෙනා අතරට හිටී කියලා. මේ සැරේ පාසලේ දක්ෂතම ශිෂ්‍යාව උනේත් මෙයා. ඒ කියන්නේ සෑම අතින්ම කැපී පෙනෙන ශිෂ්‍යාව. ඉගෙනුම වැඩ විතරක් නෙවෙයි කරේ. ඒ කියන්නේ සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යාව කියන්නේ ක්‍රීඩා අතින්, නාට්‍ය අතින්, ගීත ගායනා අතින්. එතකොට සියලුම සිසුන් අභිබවා එයා තමයි මේ සැරේ සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යාව බවට පත් උනේ. ඉමාංශයේ දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චමිදු සුරාන් ලියනගේ හිමි කරගත්තා. කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. විද්‍යාලයේ ගරු විද්‍යාල්වත්තමාට අංශ ප්‍රධාන සහ නියෝජ්‍ය අංශ ප්‍රධාන ගුරු මෑණිවරුන් සහ පියවරුන්ටත් විද්‍යාලයේ වාණිජ අංශයේ සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා මේ ජයග්‍රහණය සඳහා ලබා දුණු සහයෝගය වෙනුවෙන්. ගොඩාක්ම සතුටේ මගේ පුතායි විද්‍යාල තුනක ඉගෙන ගත්තා. ගමේ පොඩි පාසල්වල ඉඳලා මාවේ. එයාගේ බලාපොරොත්තු තිබ්බේ ඩිස්ත්‍රික් රෑන්ක් එකට මේ ඉස්කෝලේට ලබා දෙන්න. නමුත් ලංකාවේ ප්‍රමෑය පිළිබඳ ඇත්තෙන්ම අපේ යාංක ස්තුතිය පද කළ යුතුයි. එහි දෙවන ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උච්චිනි අයත්මා ශිෂ්‍යාවයි. මට විභාගය කවදාවත් බරක් වුණේ නැහැ. දෙන වැඩ ටික හරියට කළා. දුවගේ ජයග්‍රහණය ගැන සන්තෝෂයි. මේ දුවගේ ජීවිතයේ මේ හැරවුම් ලක්ෂයක් වුණා කියලා මට දැනෙනවා. يعني ගොඩාක් උනන්දුවෙන් එයා බාහිර කටයුතු වලට සහභාගී වෙමින් තමයි අධ්‍යාපන කටයුතු කළේ. මම හිතන්නේ එතනයි මේ ජයග්‍රහණය තිබුණේ. කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්තු තිබෙන්නේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සේනාදී දම්යාද අල්විස් ශිෂ්‍යාවයි. ස්මාර්ට් ෆෝන් එහෙම මුකුත් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඔළුව නිදහස් එකට තියාගත්තා. මගේ අම්මයි තාත්තයිත් ගොඩක් ඉතින් උදව් වුණා. අපේ පාසලේ ගොඩක්ම ස්තුති කරනවා අපේ ගුරුවරුන්ට. මම කතිකාචාර්ය කෙනෙක් වෙන්න කැමතියි.
කුරුණෑගල මලියදේව බාලිකා මහවිද්‍යාලයේ සිත්මි නිමාෂි කලාංශෙන් දිවයිනේ දෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. ඇගේ ජයග්‍රහණය ගැන මම බොහොම සතුටු වෙනවා. තුජ ජයග්‍රහණයක් ඇත්තරම මේක අපිට සමස්ත ලංකාව ජයග්‍රහණයක් ලැබෙයි කියන එක හිතුන්නේ නැහැ. දරුවා ඇත්තරම දැඩි කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු කරා. මට ඉදිරි අනාගතයේදී උසස් පෙළ ලියන නංගිල මල්ලට කියන්න තියෙන්නේ පුළුවන් හැම අදිෂ්ඨානයක්ම අරගෙන ඔයාලගේ ඉදිරි අනාගතයේ සලස්ස ගන්න කියලා මම කියනවා. ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් හිමි කරගත්තා. අන්තර්ජාලය වගේ හොඳ විදිහට පාවිච්චි කරන්න ඒක ගොඩක් වටිනවා. يعني YouTube එකෙන් වගේ ගොඩක් දැනුම ගන්න පුළුවන්. ඉතින් ඇත්තනම සතුටින් මේක ගත්ත ජයග්‍රහණය වෙනුවෙන් එම විද්‍යාලයේම තරිඳු හේෂාන් දෙවන ස්ථානයේ හිමි කර ගැනීමට සමත් වුණා. මේ අතර ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් වුණේ නාරන්දිනිය මධ්‍ය මහාවිද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිපිලි ශිෂ්‍යාවයි. සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලයේ මොහිදින් බාවා රිෂා මොහමඩ් දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. මෙම ජයග්‍රහණයට උදව් කරපු සියලු දෙනාටම ස්තුති. මම සාමාන්‍ය ගොවි පවුලක කෙනෙක්. දක්ෂ කාර්මික ශිල්පියෙක් වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ උපදෙස් නිවැරදිව පිළිපැද්දොත් අනාගතයේ ජයග්‍රහණ ලබන්න පුළුවන් කියලා මම හැමෝටම කියනවා. මේ අතර විභාග ප්‍රශ්නපත්‍ර නැවත සමීක්ෂණ කටයුතු සඳහා ලබන 16 වෙනිදා දක්වා අයදුම් පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනේදී අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඊන අනතුරුව ආගමික වතාවත් රැසකටද අග්‍රමාත්‍යවරයා එක් වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීමටද අග්‍රමාත්‍යවරයා කටයුතු කළා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඇති ඉහළ සහ පහළ රන්වැට නවීකරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. 1960 දශකයේදී පමණ මෙම රන්වැට නවීකරණය කිරීමෙන් පසු පිළිසකර කිරීමක් සිදු නොවූ බවයි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. රන්වැට නවීකරණය කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද උන්වහන්සේ පැහැදිලි කළා. රුවන්වැලි සෑරදුන් අභියස්සදී පැවැත්වූ කප්රුක් පූජාවටද අග්‍රමාත්‍යවරයා එක් වුණා. රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම කප්රුක් පූජාව පැවැත්වුණා. ගල්විහාර පුදබිමේ භාරකාරීත්වය දරන සොළොස්මස්ථානාධිපති මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලිනා හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. අමාත්‍ය පී හැරිසන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොළොන්න සිඩ්නි ජරත් යන මහතරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිතරංගේ බණ්ඩාර මහතාද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදුටු විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතිපක්ෂයේ කලකිරීමක් තියෙනවා මන්ත්‍රීවරුන්ට මේ ඇමති මණ්ඩලය පත් කරපු ආකාරය, උන් හැසිරිච්ච ආකාරය, දැන් හැසිරෙන ආකාරය මම අහගෙන හිටියා. පහුගිය දවස්වල උන් කියපුවා විපක්ෂයේ ඉන්නකොට බලාපොරොත්තු ආණ්ඩු පිටුවන්න, ආණ්ඩු පෙරලන්න, පෙරලලා පිටුවන්න. ඔහොම ඒවා කොච්චරත් කිව්වන්නේ අවුරුදු තුනමාරක් තිස්සේ කිව්වා පෝය මෙච්චරයි පෝය අච්චරයි කියලා. මොන පෝයටද පෙරලගත්තේ? කරපු එකත් කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරපු දවසට අවුරුද්ද කන්න වෙන්නේ වැලිකඩ බන්දනාගාරේ ඉඳලා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනා එකා වගේ වැඩ කටයුතු කරනවා. ඒ සියලු දෙනාගෙම එකම අභිප්‍රාය වෙලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම. එහෙනම් කිසිදු මන්ත්‍රීවරයක් කලකිරලා නැහැ. විවිධ අදහස් තියෙන බලන් මේ දිනාගත ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. උතුරු පළාතේ රජයේ ඉඩම් තුල යුද හමුදාව පවත්වාගෙන යන ගොවිපල ජනාධිපතිතුමාගේ උපදෙස් මත නිදහස් කෙරෙනවා. ඒ අනුව උතුරු පළාතේ රජයේ ඉඩම් අක්කර 1099ක්
කඩිනමින් නිදහස් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිවේදනය කරන්නේ. යුද හමුදාව දැනට පරිහරණය කරන රජයේ සහ පෞද්ගලික ඉඩම් ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ අනුව හමුදාව උතුරු පළාතේ රජයේ ඉඩම්වල පවත්වාගෙන යන ඉඩම් කොටස් නිදහස් කිරීම ලබන මස දෙවන සතිය තුළදී සිදු කිරීමට නියමිත බව සඳහන්. කිලිනොච්චේ දිස්ත්‍රික්කයේ පූනකරෙහි අක්කර 194 කිඩමක් ඉදිරියේදී නිදහස් කරනවා. ඊට අමතරව ජයපුර මුතුර ග්‍රාම නිලධාරී වසමේ අක්කර 285ක්, මුලතිව් උදයාර් කට්ටුකුලම් ග්‍රාම නිලධාරී වසමේ අක්කර 120ක් සහ මන්නාරම වෙල්ලකුලම්හි අක්කර 500ක් ඉදිරියේදී නිදහස් කරනු ඇති. ජේෂ්ඨත්වය සහ සුදුසුකම් මත පොලිස් නිලධාරීන් සඳහා ඉදිරියේදී කඩිනමින් උසස් වින් ලබා දෙන බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. දැනුම ධෛර්යය එක්ක ඉදිරියට යන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ශක්තිමත් මහජන මිත්‍රශීලී සහ වෘත්තිමය තත්ත්වයේ යන්න පුළුවන් අභිමානවත් පොලිසියක් මේ තියෙන අභියෝග සියල්ලම ජය ගනිමින් ඉදිරියට යන්න තරම් තත්ත්වයක නිලධාරීන් ශක්තිමත් කිරීමක් මම මේන් බලාපොරොත්තු වෙන්නේ. සියලුම නිලධාරීන්ට එක්තරා තනතුරක කාලයක් තිස්සේ ගත කරපු නිලධාරීන්ට ජේෂ්ඨත්වයේ තියෙන නිලධාරීන් වෙනුවෙන් විශාල උසස් වීම සංඛ්‍යාවක් ලබා දීමට අපි මේ වෙනකොට සාකච්ඡා කරලා කටයුතු කරගෙන යනවා. පොලිස් නිලධාරීන් ඇගයීම සඳහා රාගම ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමිනුයි පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ. කැලණිය කොට්ටාසේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දහසකට වැඩි පිරිසක් සඳහා මෙහිදී මුදල් සහ ත්‍යාග පිරිනැමුණා. පොලිස් අරමුදල යටතේ රුපියල් මිලියන 5කට වැඩි මුදලක් ඊට වෙන් කෙරුණා. පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ දිවයිනේ ප්‍රදේශ රසක පැවති උත්සවවලදී මැති ඇමතිවරුන් සිය අදහස් පළ කළා. මම සැලසුම් කරනවා ඊළඟ මාස 3-4 අවුරුදු 3-4ක් නොකරපු දේවල් අපි කරලා ඉවර කරන්න ඕනේ. රුපියල මස්තබාල්දු වෙලා ජීවන වියදමේ අර්බුදයේ ජනතාවට දරාගත නොහැකි ඉහළ මට්ටමකට පත්වීමේ අර්බුදය ඊටම දරුණු ලෙස 2019 වර්ෂයේ සමග ජනතාවට දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි කරපු වැඩ කොටස් ටික, අපි සංවර්ධනය කරපු වැඩ සටහන් ව්‍යාපෘති කෙටි කාලයක් තුලදී වේගවත් සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම සඳහා දැන් වැඩපිළිවෙලක් සැලැස්මක් මේ වෙනකොට සංවිධානය කරලා අවසන් කරලා තියෙනවා. පෞගේ දවස්වල දැන් එක්සන් ජාතික පක්ෂයේ අපි සම්පූර්ණ සහයෝගය දුන්නා. ඉතින් ඒ වෙලාව අපිට පොරොන්දු වුණා එක්සන් ජාතික පක්ෂයෙන් මට කැබිනට් ඇමතිකම අරවින්ද කුමාර්ට ඩෙපුටි මිනිස්ටර් එකක් දෙනවා කියලා. සමහර ඇමතිවරුන්ට ඇමතිකම් 3-4 දීලා තිනවා. අපි ඒටත් ඡන්දය අර දෙනවා මේ එක්සන් ජාතික පක්ෂයට. අයි අපිට එහෙම කරන්නයි කියලා තමයි අපිට හිතට පොඩ්ඩයි දුකයි. දැන් තියෙන ව්‍යවස්ථාව අනුව ජාතික රජයක් නෙමෙයි. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ 30යි නියෝජ්‍ය හා රාජ්‍ය කැබිනට් නොවන ඇමතිවරු තියෙන්න පුළුවන් 40යි. මෙහෙමයි කලකිරීම සාමාන්‍ය දෙයක්. හැම එකනම සන්තෝෂ ගන්න බෑ. කෙසේ වෙතත් ව්‍යවස්ථාව අනුව 19 වෙනි සංශෝධනයේ නිසා අපේ රටේ තියෙන ඇමති මණ්ඩලේ සීමා කරලා තියෙනවා. මොනවටද ඔහොම ඇමතිකම්? එනිසා තනතුරු වරදාන වරප්‍රසාද වලින් තමයි බලය පවත්වා ගැනීම සඳහා උත්සාහ කරන්නේ. ඔච්චර ජනබලයක් තියෙනවනම් ෂුවර් එකක් තියෙනවනම් තියන්න ජනාධිපතිවරණේ. අපි බලමු මේ කවුද දිනන්න කියලා ඉවරලා. බෙදලා වෙන් වෙලා හිටපු එක්සත් ජාතික පෙරමුණේ සියලුම දෙනා දැන් එකතු වෙලා තියෙනවා. අඩුපාඩුකම් දුර්වලකම් කෙනෙහිලකම් නිසා ඈත් වෙලා හිටපු සියලු දෙනාම දැන් එකතුලා මේක තමයි අපිට තියෙන හොඳම වෙලාව. අපි දැන් හැම වෙලාවෙම කියන්නේ අපේ පෞගේ අවුරුදු 3-4 වැඩ කරගන්න බැරි වුණේ මේක ආණ්ඩු දෙකක පිරිස් දෙකක් එකහ වෙලා වැඩ කරපු නිසා කියලා. දැන් අපි තනි ආණ්ඩුවක් අපේ අතේ තියෙනවා. අවුරුදු 20-30 විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට උදව් කරන්න අපිට අවස්ථාව ලැබිලා තිනු. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. මේ රටේ එක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ නැහැ. ලැජ්ජයි. මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හැබැයි ලැජ්ජයි. පාර්ලිමේන්තුව පිළිබඳව වෙන්න පුළුවන්. දේශපාලන ආයතන ගැන තියෙන විශ්වාසය රටේ අඩු වෙමින් යනවා. අපි සිළු දනම වග කියන්න ඕනේ මේකට. අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමෙයි ගන්න. විනාශකාරී තැනකට දේශපාලකයෝ මේ රට ඇදගෙන යනවා. අවුරුදු අවසානයේ සියලුම දේශපාලඥයන් වෙනුවෙන් හැමදෙනාම වෙනුවෙන් සමා වෙන්න තමුන්නාසලා දිගින් දිගටම රැවටිල්ලට භාජනය කිරීම ගැන. ජනාධිපතිතුමා සමග එක්ව ඉදිරියටත් රට ගොඩනැගීමට කටයුතු කළ හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දැන් සමහරව අහනවා ජනාධිපතිතුමාත් එක්ක ගමනක් යන්න පුළුවන්ද කියලා. ඇයි බැරි? අපි දිහි කරපු ජනාධිපතිතුමා, අපි ඡන්දෙ දුන්නු ජනාධිපතිතුමා, මොකෝ පොහොට්ටු ඇද මේ ජනාධිපතිතුමාව පත් කරේ? මොකෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායමද මේ ජනාධිපතිතුමාව දිනෙන්නේ? නෑ. දුක් විඳින එක්සත් ජාතික පාක්ෂිකයෝ, එක්සත් ජාතික පෙරමුණේ සමාජිකයෝ, අනෙකුත් සම අදහස් තිබුණු සංවිධාන. අනුරාධපුර ඉහළගම උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ.
සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ එම ගම්මාන ඉදිකෙරුණා. නිවාස 50කින් සමාන විදිහ මෙම උදා ගම්මාන දෙක සඳහා වැය කළ මුදල රුපියල් 1,870,000ක්. නිවාස ලාභීන් 52 වෙත නිවාස හිමිකම්පත් ප්‍රදානයද මෙහිදී සිදුණා. අඩු ආදායම් ලාභී පවුල් සඳහා විසිරි නිවාස ණය ප්‍රදානය, වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර ලබා දීම මෙන්ම දෘශ්‍යබාධිත ජනතාව සඳහා නොමිලේ එස් කණ්ණාඩි ප්‍රදානය අතුරු වැඩසටහන් රැසක්ද මීට සමගාමී ලෙස ක්‍රියාත්මක වුණා. රජයක් ලෙස ආරම්භ කළ සංවර්ධන ක්‍රියාදාමය අභියෝග මතියුවද ඉදිරියට ගෙන යන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මොරවක ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් දිලිඳු පවුලක් සඳහා ඉදිකර දුන් නිවසක් ඔවුන් වෙත තිරින කිරීමේ උත්සවයට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රුපියල් 1,10,000ක වියදමින් නිවස ඉදිකර තිබෙනවා. ආධාර මුදල් වලින් කරන, ණය ආධාර මුදල් වලින් කරන මේ වගේ වැඩසටහන් ගොඩාක් බාධා වුණා. ඒ විදේශ රටවල් වලින් එන සමහරක්ව නැවත නොලැබෙන මට්ටමට පවා බාධා වුණා. ඒ වැඩසටහන් නැවතත් ආරම්භ කළා. ඉදිරියට කරගෙන යන්න විශාල අභියෝගයක් තියෙනවා. මේ අභියෝග නමුත් අපි බාර අරගෙන ඉදිරියට මේ රටේ සංවර්ධනය ඇති කරනවා. ඒ සංවර්ධනය විතරක් නෙවෙයි, ජනතාවගේ ආර්ථික දියුණුව ඇති කරන්න කටයුතු කරනවා. උත්සව සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. පෞද්ගලික අවන්හලක විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මිය යාම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වුවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම අපි වැඩි කරා මේ දෙසැම්බර් 15 ඉඳලා. මේ දිගටම ක්‍රියාත්මක වෙනවා. අද හෙට මේ දිනවලත් ඒ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි වශයෙන් සිදු වෙනවා. ඒ මෙහෙයුම් සිදු කරන්නේ මහජනතාවගේ ආරක්ෂාව සඳහායි. ඒට හේතුව බීමත් රියදුරන්ගෙන් සෑම වසරකම මේ උත්සව කාලවලදී යම් අනතුරු ප්‍රමාණයක්, විශේෂයෙන් මාර්ග රිය අනතුරු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ සිදුවන අනතුරු අවම කිරීම සඳහායි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපි වැඩි කරලා තියෙනවා. මේ විදුලි සෝපානය නඩත්තු කරන්නේ පෞද්ගලික ආයතනයේ බලධාරීන්ගේ ප්‍රකාශත් සටහන් කර ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම හදිසියේම මෙය ෂණිකව බිමට පතිත වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවරයෙකු යොදවා ඒ පරීක්ෂාව සිදු කරන ලෙසට ගරු අධිකරණයේ විසින් අධිකරණ නියෝගයක්ද මේ වන විට ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා උපදෙස් දීලා තිබෙනවා අදාළ නිලධාරීන්ට පූර්ණ විමර්ශනයක් සිදු කරන්න කියලා. මේ අවුරුද්දේ වාර්තා වුණු වෙඩි තැබීම් වලින් 95%ක පමණ ප්‍රමාණයක් ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්න. දැන් මේ පහුගිය දිනවල අවසානයට වාර්තා වුණු ග්‍රෑන්ඩ් පාස් සිද්ධියත් තංගල්ලේ, ඒ දෙක සම්බන්ධයෙන් තමයි මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට අරන්නේ නැත්තේ. විශේෂයෙන්ම ලැබිලා තියෙන තොරතුරු අනුව දැන් ග්‍රෑන්ඩ් පාස් සිද්ධිය නම් සැකකරුවන් අනාවරණය වෙලා තිබෙනවා. තංගල්ල සිද්ධියෙත් ලැබෙන තොරතුරු කීපයක් ලැබිලා තියෙනවා. ඒ අනුව විමර්ශන සිදු වෙනවා. අම්බලන්ගොඩ හිරේවත්ත මෝදිර දේවාලය ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් හමුව තිබෙනවා. මේ සමග තවත් පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. මුහුදේ පාවියා සැක කටයුතු වඳුනක් පිළිබඳව ධීවරයෙකු කළ දැනුම් දීමකට අනුව එක් අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. මේ අතර වෙරළේ තිබී තවත් ජීවත් බෝම්බයක් සොයාගැනුණා. සිංගප්පූරුවේ නිෂ්පාදිත මෙම ජීවත් බෝම්බ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අනාරක්ෂිත පතලක මැණික් ඉල්ලම් ගොඩගනිමින් සිටියේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් අයගම ඇරෑපෝරුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රදේශයේම පදිංචි 34 ඔහු 2,000 සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රත්නපුර මහරෝහලට ඇතුළත් කෙරුණා. වේගය පාලනය කරගත නොහැකි වූ මෝටර් රථයක් ගලේවල කලහකැලේ ප්‍රදේශයේදී මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථ දෙකක යතුරු පැදියක හා ත්‍රිරෝධ රථයක ගැටී ඇලකට පෙරළී තිබෙනවා. මෝටර් රථයේ ගමන්ගත් සංචාරකයෙකු සහ යතුරු පැදියේ සිටි තරුණයන් දෙදෙනා අනතුරින් තුවාල ලබා ගලේවල දිසා රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ රෝගීන්ට සමස්ත කාර්ය මණ්ඩලයට සහ ලක්වාසීන්ට සෙත්පතීමේ අරමුණින් සංවිධානය කළ වාර්ෂික පිරිත් දේශනයේ සහ දානමය පින්කම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණා. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතාගේ උපදෙස් පරිදි පින්කම සංවිධානය කෙරුණේ. සරච්චන්ද්‍ර ජයකුඩි සම්භාවනා සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා.
හොරණ පොකුණු විට කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේදී මෙවර උළෙල පැවැත්වුණේ දසවන වරටයි. සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කතුවරයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, පුවත්පත් කලාවේදියෙකු මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සරච්චන්ද්‍ර ජයකොඩි මහතාට උපහාර පිදීම එහි අරමුණයි. ජනතා සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දස දෙනෙකුට මෙහිදී සරච්චන්ද්‍ර උපහාර සම්මාන පිරිනැමුණා. සිංහල දෙමළ මාධ්‍යවලින් දීප ව්‍යාප්තව පැවති සාහිත්‍ය තරඟවල ජයග්‍රාහකීන්ට ත්‍යාග හා සම්මාන පිරිනැමීමද සිදු කෙරුණා. නව වෙබ් අඩවියක් ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වූ උළෙලට විද්වතුන්, කලාකරුවන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. තිරසර යුගයක් මෛත්‍රී පාලනයක් තේමාව යටතේ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ ගෙනෙන විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk තේරවාදී බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ධර්මවත් විහිපයකි. ලෝක ඉතිහාසයේ පළමු වන පූජනීය ධර්මදාය අධයන් අතුරින් මුල් තැන්හිලා සැලකෙනුවේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද පාලි ත්‍රිපිටක ධර්මයයි. පිටක ග්‍රන්ථ වශයෙන් සැලකෙන සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන 3 පිටකයෙන් බුදුන් වහන්සේගේ දේශනා හා පනවන ලද විශේෂ ශික්ෂාපද ඇතුළත් වනුයේ මේ ත්‍රිපිටකයේය. ප්‍රථම ධර්ම සංගායනාවේ සිට පළමුවැනි සියවසේ මාතලේ ආලෝක විහාරයේදී සිදු වූ ත්‍රිපිටකය ලේඛනගත කිරීම දක්වා සියවස් 4කට වැඩි කාලයක් බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන ලද්දේ ස්මූර්ති ශක්තියෙනි. එසේ මතක ශක්තියෙන් පවත්වාගෙන යෑමේ වගකීම් පෙරුණු භික්ෂුන් වහන්සේ භානක තෙරුන් ලෙස පළමු සංගායනාවේ සිටම හඳුන්වන ලදී. අරිට්ඨ තෙරුන් වහන්සේගෙන් ආරම්භ වූ මෙරට සංඝ පරම්පරාව අනුරාධපුර මහා විහාරයේ මුල් කරගෙන ස්ථාපිත විය. 12 වසක් පැවති දෙමිනිතියා සායනම් මහා දුර්භික්ෂ සමයෙහි මහා විහාරයේ තෙරවරු ඒ දැඩි සාගතයෙන් පෙළෙමින් ගස්වල මුල්, කොළ ආදී අනුභව කරමින් මරණයේ අභිමුව වෙසෙමින් නුව ත්‍රිපිටකය සජ්ජායනා කරමින් මතකෙහි ආරක්ෂා කළහ. එසේ සියවස් 5කට ආසන්න කාලයක් ස්මූර්ති ශක්තියෙන් ආරක්ෂා කර දුන් ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමේ අසමසම ඓතිහාසික සිද්ධියට පාදක වූ පුණ්‍ය භූමිය මේ ආලෝක විහාරයයි. වට්ටගාමිනී අභය හෙවත් වලගම්බා නිර්දුන්ගේ දෙවැනි රාජප්‍රාප්තියට ආසන්න කාලයක, එනම් ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වූ බව දීප වංශයේ හා මහා වංශයේ ස්ථිරව ප්‍රකාශ කරයි. ලොව උත්තරීතර ශාස්ත්‍රෝවරයෙකුගේ ධර්මය ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයේම ග්‍රන්ථාරූඪ කිරීම වනාහි. භාෂා හා අක්ෂරකරණයේ අතින් එසමෙහිද අපසතු වූ කෞශල්‍ය ලොව හමුවේ ප්‍රකාශ වීමකි. එහෙත් වසර 2300ක් මුළුල්ලේ භික්ෂූන් වහන්සේද, බෞද්ධ ජනයාද, රජදරුවන්ද දිවි හිමියෙන් රැකගත් තේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලාංකීය ජාතියේ පාරිශුද්ධ රුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමක් සිදු නොවීය. ඒත් අද වන විට ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ඓතිහාසික කාර්යභාරය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඉටු කිරීමට නියමිතව තිබේ. ගත වූ වසර ත්‍රිත්වය තුළ මෙරට තේරවාදී බුදුදහම රැකගැනීමේ අරමුණින් සංඝ පීතෘවරයාණන් වහන්සේලා මෙන්ම බෞද්ධ ශාසනයෙහි උන්නතිය වෙනුවෙන් විහෙර විහාර නිමවාලමින් දානශාලා, සංඝාවාස සහිත තනිමහල් දෙමහල් නව ගොඩනැගිලි නිමවමින් දහම රකිනා රාජ්‍ය නායකයෙකු ලෙස අමිල මෙහෙවරක් ඉටු කර තිබේ. වලගම්බා රජ සමයෙන් පසුව රාජ්‍ය නායකයෙකු ලෙස ශ්‍රී සද්ධර්මයේ උරුමය රැකදීම උදෙසා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ ඓතිහාසික කාර්යභාරය 2019 ජනවාරි 5 මාතලේ අලුවෙහාර පුණ්‍ය භූමියේදී ත්‍රිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් සිදු කිරීමට නියමිතව තිබේ. එයද අප රටේ අමරණීය ඉතිහාසයට රනින් සනිටුවන් වනු ඇත.